Hi everyone! අද මම ඉන්නේ හොස්ටල් එකේ. මං ඇහැරුණේ කටේ චූම් පාන් ගන්න යන සද්දෙට. මං හිතන්නේ වෙලාව උදේ 6:07 විතර. මේ බලන්නකො හොස්ටල් එක. මට මෙතන නුහුරු නුපුරුදු තැනකුත් නෙමෙයි. මොකද මම මීට කලින් මේ වගේ අවශ්‍යතාවන් වලට හොස්ටල් ඉඳලා තියෙනවා. ඉතින් මං ඇඳුම් මැදගන්න ගියා ඉස්සර වෙලාවම. මොකද කවුරුත් එතන හිටියෙත් නැහැ. මයිතනි චෝම්පන් ගත්ත ඔයා තායනිදිද මන්දා චෝටි මුවෙකුත් හම්බුනා චෝටි විඩියෝ කෑල්ලක් ගත්තා මම හිටියේ පහළ තට්ටුවේ කේරාම ලවස්ලගේ රූම් එකේ ඉතින් ඔන්න ඇඳුන් ටික මැද ගත්තා ඇඳුන් ටික මැදගෙන ඉවර වෙලා මම චෝටි රවුමක් ගියා හොස්ටල් එකේ බැල්කනි එකේ එහෙම උදෙම්මනේ හරිම ලස්සනයි කුරුල්ලොත් තියාබලා ගියා මං ටිකක් වෙලා කැරකි කැරකි බල බල හිටියා උදේ නැගිටලා චුට්ටක් වටපිට බලලා හොඳ හුස්මක් ගන්න එක ෂෝක් වැඩක් කරලා බලන්නකො මං කියනවට මේනි මං ඉතින් එහෙම ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ පහලට ගිහින් මම වොෂ් එකක් එහෙම දාගත්තා. ඒනකොට මම හිටපු රූම් එකේ යාළුවෝ ටික ජෑම් බනිස් අරගෙන තව ඒගොල්ලෝ ගාව තිබුණු විස්කිරීන් එහෙම දීලා මට රසම රස තේකකුත් හදලා දුන්නා. මං වොෂ් දාලා එන ටිකට ඒ ලස්සනට තිබුණු අහස හොඳටම වහින්න පටන් අරගෙන තිබුණේ. ඒ වැස්සේ රසම රස තේකක් එක්ක මං ඉහළම ආගන්තුක සත්කාර බුක් දෙන්න. මේ ගාන ළමයි ඉන්නේ. අනේ ඔතේ පැත්තට අඳුරුයි. අපි බයි කියන්නේ යන්නේ හොස්ටල් එකට. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. යාළුවොත් කීප දෙනා එළියට බහිනවා. අද තියෙනවා ලොකු වැඩ කොටසක් මොකද අද තමයි පිරිත තියෙන දවස. අපි පිරිත් මණ්ඩපය හැදලා ඉවර කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ වැඩ තියෙනවා අපිට. ඉස්සරහට කියන්නම්කෝ ඒ මොනවද කියලා. ඉතින් චුට්ටක් වැස්ස පෑවුවා. ඒ වෙලාවේ අපි ඉක්මනට ඉක්මනට කැම්පස් එකට පැනගන්න තමයි මේ ට්‍රයි කරන්නේ. මා යාළුවයි පොද වැස්සෙම ඉක්මනට කැම්පස් එකට ගියා. අද සිද්ධ වෙනවා හොස්පිටල් එකේ සායන. එතන ලොකු වැඩ කොටසක් කරන්නේ මැඩම්ලා සර්ලා එක්ක 4th year සහ final year අයියලක් කළා. ඉතින් අපි හොස්පිටල් එක පාස් කරගෙන කැම්පස් එකට ආවා. බලන්නකෝ අද වෙදරාළ හාමිගේ පිළිරුව ගාව තියෙන මල් හරිම ලස්සනයි නෙළුම් මල් තිබුණේ. ඉතින් අපි තෙතුමාට වැඳලා අපි ගියා අපේ පිරිත් මණ්ඩපය හදන තැනට. අපි යනකොටත් ගොඩක් කට්ටිය ඇවිත් තිබුණා. ඔයාලා හිතන්නේ මේ වෙනකොට කොච්චර දුරට වැඩි ඉවර වෙලා ඇති කියලාද අපේ පිරිත් මණ්ඩපය? ඔන්න බලන්නකෝ වැඩ නිම වෙමින් පවතින අපේ පිරිත් මණ්ඩපය. ඇත්තටම වැඩි ඉවර නැහැ. ඇවිල්ලා ටිකකින් අපිට කුරක්කන් කැඳ හම්බ වුණා. රසයි සහ ගුණයි. ඉතින් ඒකත් දීලා අපි දිගටම අපේ වැඩ ටික කළා. මොකද අද හවස වෙනකොට මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා තියෙන්න ඕනේ. මේ වැඩ විතරක් නෙවෙයි, අද පිරිත දවසේ රෑ කෑම වේල දෙන්නෙත් අපි අපේ බැජ් එක. කලින් දවසේ කෑම වේල දුන්නේ අපේ අයියලක් කළානේ. ඉතින් අද කෑම වේල දෙන්න තියෙන්නේ අපිට. ඉතින් වැඩ ගොඩක් එක්ක අපි බැජ් එකම වැඩ බෙදාගෙන කෑම උයන තැන, පිරිත් මණ්ඩපය හදන තැන, තව පිරිකර හදන තැන, ওই විදිහට හැම තැනම වැඩ බෙදාගෙන වැඩ ටික අපි කොහොම හරි නියමෙටම ලස්සනටම කරගත්තා. ඒකට තව නංගි ළමලිලා අයියලා අක්කලාගේ සහයෝගය ලොකු හයියක් වුණා අපිට. ඉතින් බැච් විදිහටත් වැඩ බෙදාගෙන තිබුණට අපි හැමෝගෙම දේවල් වලට උදව් කළා. දැන් අපිට කතරක් කොච්චර කොහොම වැඩ තිබුණත් එහෙම සතුටින් තමයි අපි වැඩ කරගෙන ගියේ. ඒ අතරේ පුළු පුළුවන් වෙලාවල් වලට කට්ටියගේ වීඩියෝසුත් ගත්තා. නැත්තං ඉතින් ආයේ කවද වීඩියෝ කරන්නද?
මෙතන මේ විදිහට වැඩ සිද්ධ වෙන අතරේ වෙදරාල හාමිගේ පිළිරුව ගාව ඉඳලා ස්වාමින් වහන්සේලා වඩින පාර දෙපැත්ත සරසන එක තව වැඩ ගොඩාක් කැම්පස් එක ඇතුලේ වෙනවා. ඉතින් ඒ අතරේ අපි මෙන්න මේ වැඩේ ඉවර කරගන්න තමයි මේ ට්‍රයි කරන්නේ. ඔය අතරේ අද රැට කෑම වේල දෙන්නේ අපි නිසා කට්ටිය බෙදිලා උයන පිරිස කුස්සියට ගියා. මෙන්න කට්ටිය උයන්න පටන් අරගෙන අපි උයන්න තීරණය කරලා තිබුණේ එළවලු බත් සුදු බත් එක්ක චිලි පේස්ට් පරිප්පු සහ සොයා මිට්. මාත් ටික වෙලාවක් කුස්සිය පැත්තට උදව් කරලා ආයෙත් ගියා පිරිත් මණ්ඩපය හදන තැනට. මොකද අපි මාරු වෙවි තමයි වැඩ කරේ. ඔන්න ඔහොම තමයි හැම වෙලාවෙම අපේ ආරක්ෂාව ගැන අපේ වටේ ඉන්න අයගේ ආරක්ෂාව ගැන අපි අපිම තමයි හොයලා බැලුවේ. අපේ ටාගට් එක වෙලා තිබුණේ හවස 6:30 හමාර විතර වෙනකොට උයලා ඉවර කරන්න. මොකද පිරිත පටන් ගන්න කලින් හැමෝටම කණ්ඩ බොණ්ඩ දීලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ටක් ටක් ගාලා කට්ටියම කපන්න කොටන්න උයන්න පටන් අරගෙන ටක් ටක් ගාලා වැඩ ටික කරා. මේ වීඩියෝ එක ගත්තත් මම නෙවෙයි, ගොඩක් වෙලාවට ගොඩක් වීඩියෝස් ගන්න යාළුවෝ උදව් කරා. ඉතින් මේ වීඩියෝ එක ගත්තත් යාළුවේ. ඉතින් මෙතන උයන වැඩේ සිද්ධ වෙනකොට පිරිකර හදන තැනත් පිරිකර ලෑස්ති කරන තැනත් වැඩ ගොඩක් සිද්ධ වුණා. ඉතින් එතන වීඩියෝ එකකුත් මම ගත්තේ යාළුවෙක්ට කියලා, මොකද ඒ පැත්තටවත් මට යන්න බැරි වුණ නිසා. මං ගොඩක් වෙලාවට හිටියේ පිරිත් මණ්ඩපය හදන තැන. මෙතන ටික වෙලාවයි මට ඉන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මම ගියා ආයෙත් පිරිත් මණ්ඩපය හදන තැනට. මේ තියෙන්නේ පිරිකර ලෑස්ති කරන තැන. මේ වීඩියෝ එක එතන හිටපු යාළුවෙක්ට කියලා තමයි මම වීඩියෝ කරව ගත්තේ. ඉතින් අපි වැඩ බෙදාගෙන ලස්සනට එක සංවිධානාත්මකව කරපු හින්දා හැම වැඩක්ම හැම පැත්තෙම ලස්සනට සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකට අපි විතරක් නෙමෙයි, මුළු කැම්පස් එකේම අවුරුදු පහේම අයියා ලක්කල නංගිල මලිලා මේ හැම වැඩකදීම ඒගොල්ලන්ගේ දායකත්වය දුන්නා. ඒ වීඩියෝ එක දැම්මට ඒ වෙද්දිත් මම හිටියේ මෙතන. මේනි අපේ චෙෆ්. මන්නන් නෙවෙයි යන්නේ, ඌව කියන්නේ ඔන්න. ඉතින් පොල් ගෙඩි කීයක් බින්දද අපි? ඉතින් පොල් වතුර අහක දානක කොච්චර අපරාධද, කොච්චර ගුණදායක දෙයක්ද? පොල් වතුර එකතු කරගෙන අපි මෙව්ව බිව්වා. පොල් වතුර දාශාමකයි. බොන්න බොන්න. ඔය කියන්නේ පොල් වතුර වල ගුණ. ඊට පස්සේ වීඩියෝ එක අරගෙන ගියේ මෙයා. ලුණු සංගමේ කැරට් තියෙනවා, බීන්ස් තියෙනවා. ඔය හැම වෙලාවකම අපේ කච කචෙන් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. තාවකාලික සම්බන්ධ ස්තුති.
වෙලාව 3:05 මේ මම පිරිත් මණ්ඩපය හදන තැනට යන ගමන් බලන්නකෝ ගොඩාක් දුරට වැඩි ඉවරයි සහ තිබුණෙත් තව ටික වෙලාවයි හැබැයි අපි හිතාගෙන හිටපු වෙලාව වෙනකොට අපේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා යන්නේ දැන් බිස්නස් සාර්ථකයි කවුදේ හායි ආලෝනේ අද දෙවට ඉන්න හායි ආලෝනේ හායි ආලෝනේ ඔයාලට පිටින් පොර ගන්න ඕන අපි කතා කරමු ඉතින් දුර කතනම් කියන්නේ ඒක ඕනේ කොයි විටෙන් විටේ අපේ මහන්සිය නිවා ගන්න මේ වගේ තේ එකකුත් අපිට හම්බ වෙනවා. අන්තිම වෙනකොට ඒ වගේ ලස්සන ලස්සන සින්දු දාලා තිබුණ නිසා මහන්සිය ඇත්තටම දැනුනේ නැති තරම් මේ ඉතින් වනාන්තරයේ වගේ තිබුණු තැන පන්සලක් කරන්න තමයි හදන්නේ මේ සෙල්ෆිය නම් මොන වගේ තියෙන්නේ නැද්ද කියලා මටවත් හිතාගන්න බෑ ඇත්තටම මෙහෙම හිටියට මේ කට්ටිය වෙනස් වෙවි විවිධ විදිහට ෆොටෝස් ගත්තා. කලින් දවසේ රූණෙක් හැදුවනේ. ඉතින් අද මෙන්න මෙහෙම එකක් හදනවා. ඉතින් පෝල් කොළ වලින් හදන්න පුළුවන් එක එක ಜಾති අයිටම්ස් හැදුවා. මේ වෙනකොට පිරිත් මණ්ඩපය හදලා ඉවරයි. දැන් තියෙන්නේ ෆොටෝස් ටයිම්. ඉතින් iPhone තිබුණු අයට ලොකු කාර්යයක් තිබුණා මේ වෙලාවේදී කරන්න. මේගොල්ල කුස්සියේ ඉඳලා දැන් තමයි ආවේ පිරිත් මණ්ඩපය බලලා යන්න. අවසානේ ඔන්නම තමයි තියෙන්නේ. දවස් ගානක ඉතින් ඔන්නෝම තමයි අපි අපේ වැඩේ කළේ. දැන් මේ හදන්න කට්ටිය බැච් ෆොටෝ එකක් ගන්න. මේ වෙලාවේ මෙතන හිටපු නැති කුස්සියේ හිටපු අයට කෝල් කරලා කට්ටියම ගෙන්න ගත්ත මෙතෙන්ට අපේ බැච් ෆොටෝ එක ගන්න. ඉතින් මේ වගේ වැඩකදී බැච් ෆොටෝ එකක් නොගෙනම බෑනේ. මේ වෙලාවේ බැච් ෆොටෝ එක ගන්න හැටි වීඩියෝ වෙන්නේ මම ෆෝන් එක පුටුවක් උඩ තියලා තිබුණේ. හැබැයි ෆොටෝ එක ගන්න පුටුව ඇද්දාම ෆෝන් එක වැටුණා. මේ බලන්නකෝ. දැන් පිරිත් මණ්ඩපයට ලස්සන වැදගත් හරි අමුතු ලස්සනක් ඒගෙන එනවා. මේ සඳකඩ පහන හරිම ලස්සනයි. ඔයාලට දැන් පෙන්නන්නම් අපි හදපු පිරිත් මණ්ඩපය. දැක්කද අපේ සතුට? ඇත්තට මේ සතුට වචනවලට නම් පෙරලන්න බෑ. ඒ තරම්ම සතුටුයි. පොල් කොළයක් ගානේ ඉරලා කපලා වියලා ලොකු මහන්සියක් මේ වෙනුවෙන් දරපු නිසා ඒ සතුට නම් ඇත්තටම කියන්න බෑ. මං හිතනවා ඒක ඔයාලට හිතාගන්න පුළුවන් කියලා. මෙයාට ඇත්තටම අවසාන මොහොතෙත් අතු ගන්නතු ඉන්න බැරි වුණා. අනේ මට හිතට එකගව තව පාරක් අතු ගන්න ඕනි කියලා තමයි එයා අතු ගන්න ගත්තේ. ඔබට සතුටුයිද දැන්? සතුටුයි. දැන් රැට කන වේලාව ගොඩාක් අය රසයි කිව්වා. ඉතින් ගොඩාක් සතුටුයි. ගොඩාක් අය රසයි කියනකොට. මේ තියෙන්නේ අපි උයපු කෑම එක. ඇත්තටම ලස්සන වීඩියෝ එකක් නම් ගන්න බැරුව ගියා මේ වෙලාවේ. ඉතින් ඊට පස්සේ තමයි පින්කම පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න මාත් එක්ක දිගටම ඉන්න. මොකද අපි මෙච්චර මහන්සි වුණේ
ඒ පින්කම වෙනුවෙන් හින්දා. ඉතින් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.